ප්‍රකාශ කරේ ධාතු සංශෝධනයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකළ යුතු කියලා. මොකද මෙතෙක් කල හිටපු ජනප්‍රතිනිධිය, ඒ කියන්නේ ඉතාලියේ ජනප්‍රතිමා ප්‍රේමකර ජනප්‍රතිමා, චන්ද්‍රිකා මැතිනිය, හයිදරාබාද් පක්ෂ, එතකොට ගෝඨාභය රාජපක්ෂ, එතකොට ප්‍රතිපාසීසේ මේ සියලුම අය ධාතු සංශෝධනයේ මුලින්ම ක්‍රියාත්මක කළේ නැත්තේ මේක රට බෙදෙන ප්‍රවණතාවය තියෙන නිසා. ඒ නිසා මේ වෙලාවේ මේ බෙදුවත්ම අනිවාර්යෙන්ම රට බෙදෙනවා. ඉතින් ඉතිමාත් ඉතිහාසගත වෙයි. ඒ විදිහට කළොත් ඒ නිසා මේක අපි කෙසේවත් ධාතු සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඉතින් නොදිය යුතුයි කියන සාවරය තමයි මම කිව්වේ, මම ප්‍රකාශ කළා. ඒතකොට බහුතරයේ මතේ මොකක්ද උනේ මේ? ඔව්, බහුතරය කියන දැනටමත් ඉතින් ජනාධිපතිතුමා කිව්වා මේක ව්‍යවස්ථා තියෙන නිසා ඒක එතුමාට ලැබිලා තියෙන වගකීමක් කියලා මේක ක්‍රියාත්මක කරන්න. ඒකත් අපි පැහැදිලිව, මම පැහැදිලිව කිව්වා ධාතු සංශෝධනය අපේ ප්‍රමුඛ ලක්ෂණ මොකද කියලා. ඒකට ජනවරමක් ලැබිලා නැහැ. ඒක අපේ ජනවරම ලැබිලා තියෙන්නේ මේ 60 ලක්ෂයක් සහ තුනෙන් දෙක බලයක් වගේ ලබා දී තියෙන්නේ ධාතු සංශෝධනය මුලවෙනි ක්‍රියාත්මක කරන්න. මම ඒක තමයි අපේ අවුරුදු 2530 අපේ රට ඒකේ රටක් තමයි කියන්නේ. ඒ ඒකේ රට ෆෙඩරල් කරන ප්‍රදාගත ඉන්නේ අපි බොහෝ අය මේකට දුක් විඳ නීති පිදුවා. ඉතින් ඒකේ භාවය අපි නැති වෙනවා බොහෝ දුරට මේ ධාතු සංශෝධනය. ඒ නිසා ඒක ඒකේ භාවය නැතිලා මෙතෙන්දි බෝධුට කතා කරේ ධාතු සංශෝධනය සම්මත කිරීම ගැන, මුලින්ම සම්මත කිරීම ගැන. ඒක මගේ විරෝධතාවය මම පළ කළා සම්පූර්ණයෙන් පැහැදිලි. උතුර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් කතා කරාද? උතුර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සර් ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉඩම් ඒකට ප්‍රකාශ කළේ ජාතික ඉඩම් කොමිසමක් ඉදිරිපත් කළා. ඒත් මම ප්‍රකාශ කළා ඉඩම් නිදහස් කරන එකේ දැන් 90% වඩා මේ හමුදා විසින් අත්පත් කරගෙන තියෙන ඉඩම් අපි මේ නිදහස් කරලා තියෙනවා. ඒ විශේෂයෙන් පලාලි ගුවන් තොප්පල අවිතින් තමයි අපේ ගුවන් යාන දෙකක් මිසයිල් මේ මිසයිල් වලින් විනාශ වුණේ. ඒකින්ද පාලිගුවන් පිටවට තියෙන ඉඩම් අපි නිදහස් කරනවා නම් ආරක්ෂක අංශවලින් විමසිය යුතුයි. මොකද ත්‍රස්තවාදී කියන එක මොනවත් නැවතලක් කිසිවසයි ගන්න හිට අඳුන තත්ති සිදු ගන්න. ඒකින්ද ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ආරක්ෂක කඳවුරු අවට තියෙන ඉඩම් අපි අත වශයෙන්ම නිදහස් කරනකොට ඒ සම්බන්ධ බලධාරීන් විමසිය යුතුයි.